අපි දැන් කතා කරමු LK 19.3 A කියන මැෂින් එකේ හුක් ටයිමින් එක කොහොමද තියන්නේ කියන එක බටන් ඇටැච් මැෂින් එකේ අපි පාවිච්චි කරන්නේ DP 17 නීඩල් එක අපි හෑන්ඩිල් එක කරකවලා නීඩල් බාර් එක උඩරිම පහළට අරගෙන ඉහළට යන අවස්ථාවේ බුෂ් එක නීල් බාර් එකේ බුෂ් එක කෙලින් කට් මාක් එක නවත්තන යටම තියෙන කට් මාක් එක. එහෙම නවත්තලා ඉවරලා ඊට පස්සේ අපි හතර ඇලැංකි එය අරගෙන මෙන්න මෙහෙම ඇලැංකි දානවා මෙතන එන ස්ක්‍රූ එක. මෙතනදී අපි ටයිමින් එක තියද්දී මෙන්න මේ හුක් පොයින්ට් එක එන්න ඕන නීල් එකේ සෙන්ටර් එකට. නීල් එකේ සෙන්ටර් එකට ගන්න ඕන හුක් එකේ පොයින්ට් එක. අපි මේ හතර ඇලැංකිය බුරුල් කරලා මෙන්න මේ විදිහට ගන්නවා. හුක් එකේ පොයින්ට් එක ගන්නවා නීල් එකේ සෙන්ටර් එකට. සෙන්ටර් එකට ගන්නවා. ඒත් එක්කම මම මේ හුක් එක අයින් කරන්නම්. අයින් කරාට පස්සේ මෙන්න මේ හුක් එක ඩ්‍රයිව් කරන බේස් එකත් එක්ක මේ ගාඩ් එකත් එක්ක මෙතන තියෙන ඕන ක්ලියරන්ස් එක නීල් එකයි මේ ගාඩ් එක අතර ක්ලියරන්ස් එක බිඳුවක් තියෙන ඕන බිඳුවයි මේක ගෑවිලා තියෙන ඕන. හැබැයි ගෑවිලා තල්ලු වෙන්න බෑ. තල්ලුනොත් වැරදි. ඒ වගේම ස්පේස් තිබ්බත් වැරදි. මෙන්න මේ වගේ 0 ක්ලියරන්ස් එකක් තියාගන්න ඕන. ඒ වගේම අපිට පේනවා මෙතන ස්ක්‍රූ එකක් තියෙනවා. මේ ෂටල් රේස් බේස් එක හයි කරලා තද වෙන්නේ මේ ස්ක්‍රූ එකෙන්. ඒ වගේම මෙතන තියෙනවා තව ෆැට් ස්ක්‍රූ එකක්. ඒ වගේම මෙතන තියෙනවා ඇඩ්ජස්ටබල් ස්ක්‍රූ එකක්. මේක එසෙන්ට්‍රික් ටයිප් ස්ක්‍රූ එකක්. අපි මෙන්න මේ බේස් එක හයි වෙන ස්ක්‍රූ එක මේක බුරුල් කර ගන්නවා. බුරුල් කරගෙන ඉවර වෙලා අපිට පුළුවන් අපි අනිවාර්යෙන් හදා ගන්න ඕන බේස් එකේ තියෙන මෙන්න මේ පොයින්ට් එකයි නීල් එකයි අතර තියෙන්න ඕන 7.5 මිලිමීටර්. මේ වගේ රූලක් පාවිච්චි කරලා අපිට පුළුවන් 7.5ට මේ බේස් එක මෙන්න මේ වගේ 7.5ට තියලා තද කරගන්න පුළුවන්. ඒත් එක්ක මේක තද කරගන්න කලින් අපි මම මුලින් පෙන්නුවා වගේ මෙතන තියෙනවා එසෙන්ට්‍රික් ස්ක්‍රූ එක. මම මේ ස්ක්‍රූ එක බුරුල් කරගත්තා. මේ ස්ක්‍රූ එක බුරුල් කරගත්තා අපිට පුළුවන් මෙන්න මෙතන ස්ක්‍රූ එක. මේ ස්ක්‍රූ එක කරකවන ගමන් මේක ක්ලියරන්ස් එක හදාගන්න. මේ කරකවල අපිට පුළුවන් බේස් එක දෙපැත්තට ගන්න. මෙතනදී හුක් එකේ පොයින්ට් එක නීල් එකේ මැද්ද තියෙන්නේ. හුක් එකේ පොයින්ට් එකත් එක්ක නීල් එකත් එක්ක හුක් එකේ පොයින්ට් එක ක්ලියරන්ස් එක 0.05 to 0.1. අපි තියා ගන්නවා මේ විදිහට. මෙන්න මේ ආකාරයට තියාගෙන ඉවරලා මේ ලොක් කරන ලොක් මේ ඇනේ තියෙන ලොක් එක විදිහට ඇනේ එලි තල්ලු වෙලා නැති වෙන්න. ඒ වගේම මෙයාව තද කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි හුක් එකේ ක්ලියරන්ස් එකයි මේ වගේම බේස් එකත් එක්ක නීල් එකත් එක්ක තියෙන ඩිස්ටන්ස් එකයි අපි හදාගන්නේ.